ආයුබෝවන් මම පොරොන්දු වුණා මගේ ඊළඟ පාඩම කෝඩ්ස් සම්බන්ධව ඔයගලන්ට කියලා දෙනවා කියලා මම කිව්වනේ කෝඩ්ස් අපිට YouTube එකෙන් නැත්නම් තව කෙනෙක්ගේ අහගෙන ඩවුන්ලෝඩ් කරලා බලලා ප්‍රැක්ටිස් කරන්න පුළුවන් මම කිව්වේ මොනවද කෝඩ්ස් කෝඩ් එකක් කොහමද හැදෙන්නේ කෝඩ්ස්වල තියෙන රිලේෂන්ෂිප් එක අපි කොහමද සින්දුවකදී මයින කෝඩ් එකක් මේජර් කෝඩ් එකක් කම්බයින් කරලා කෝඩ් වර්ක් එක ගොඩනගා ගන්න යන වගේ මේක ඇතුලේ තියෙන දේවල් මම ඔයාලට පැහැදිලි කරනවා කියලා කිව්වා. ඇත්තම අපි ඉතින් ගිටාර් එකක් ප්ලේ කරනවා කියන්නේ කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ අර මම කියලා දුන්නා වගේ ස්කේල් එකක් ප්ලේ කරන්න නැත්නම් ආපේජ් එකක් ප්ලේ කරලා පෙන්වන්න කියලා කවුරුත් කියන්නේ නැහැ. ඒකේ වැදගත්කම වුණ දැන් අපිට තේරෙනවා. කියන්නේ අපිට අපි දන්න භාෂාවෙන් ස්කේල් එක ටෝන් සෙමි ටෝන්ස් ඔක්ටේව් යන ඒ වගේ තමයි මේ අපි මේ කෝඩ්ස් වලට බයින්නේ. ඉතින් දැන් අපි ගොඩක් දේවල් කරලා තියෙනවා. ඇත්තම ඔයගොල්ලන් මුල් පාඩමේ ඉඳලා මේ වෙනකන් මේ පාඩම් මාලාව ෆලෝ කරලා තිබ්බනම් මේ කෝඩ් සම්බන්ධව කරන පාඩම හරිම ලේසි. කියන්නේ ඔයගොල්ලන් ඇත්තම සබ්ස්ක්‍රයිබ් කරලා තිබ්බනම් පාඩම් මාලාවම ඔයගොල්ලන් ගාවට එනවා. එතකොට එකක්ව මිස් වෙන්නේ නැහැ. ඒ වගේම මම කෝඩ්ස් වලදී දැන් ඕන කෙනෙක් කියන්නේ අපිට ගිටාර් එක ගහලා සින්දුවක් කියන්න පුළුවන් නම් හොඳයි කියලා නේ. මෙන්න මේ වගේ දුරකඳු යාය මටයි නිල නිලන්නේ නුඹටයි මේ මුළු ලොවම මටයි මගේ ආදරේ නුඹටයි දැන් මම ප්ලේ කරේ සොන් එක නෙවෙයි දැන් මම මට ප්ලේ කරන්න කිව්වොත් එමු දුරකඳු යාය මම ඒ වගේ තමයි ප්ලේ කරන්න වෙන්නේ නැත්තම් මේ මම මෙහෙම ප්ලේ කරොත් ඒක වෙනයි මම දැන් කෝඩ්ස් එක ප්ලේ කරා මට සින්දුවට උචිත විදිහට මම කෝඩ් චේන්ජ් කරා මේ හැම දෙයක්ම මම දැන් ඔයගලන්ට කියලා දෙනවා මොන කෝඩ් එකේද මම පටන් ගත්තේ මොකද්ද කෝඩ් එකක් කියන්නේ කොහොමද කෝඩ්ස් චේන්ජ් වෙන්නේ එතකොට මම රිද්ම් එක පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න කියලා මුලින් කියලා දුන්නා ඒක පාඩමක දැන් ඒකත් අපි ප්‍රයෝගික කරන තව කොහොමද දැන් අද මම මේ ගිටාර් එක ගත්ත විශේෂයෙන් දැන් මම ගොඩාක් වෙලාවට භාවිත කරේ පික් එකනේ දැන් මේ මම කියලා දෙනවා අර දැන් දැන් රිද්ම් කරද්දි මම දැන් පික් යන්නේ නැතුව මම මේ රිද්ම් එක ප්ලේ කරේ. එතකොට ස්කේල්ස් ප්ලේ කරද්දි මම කිව්වා ඔයගොල්ලන් සමහර වෙලාවට ඔයගොල්ලන් මතක ඇති මේ ඇඟිලි දෙක අර අප් ඇන් ඩවුන් වෙනුවට 1 and 2 මේ ස්කේල් එක ප්ලේ කරනවා නම් එහෙම නැත්නම් මේ thumb එක යූස් කරන්න පුළුවන් මේ එතකොට දැන් මේ වගේ ඇත්තම ක්ලැසිකල් ගිටාර් එකක් සාමාන්‍යයෙන් ප්ලේ කරනකොට ගොඩක් වෙලාවට අපි finger එක තමයි use කරන්නේ. දැන් මේ chords ආරම්භයේදී අපි දන්නවා scale එක ගැන. එතකොට අපි කරේ major scale නේ. අපි minor scales කරේ නැහැ. minor scales ඉස්සරහට කරනවා. මේ major scale එකක ප්‍රධානම notes අටක් තියෙන octave එකක් එතකොට මේ මේජර් ස්කේල් එකේ තියෙන ප්‍රින්සිපල් එක තමයි 3 4 7 8 කියන ඩිග්‍රීස් අතර තියෙන සෙමි ටෝන්ස් දෙකක්. 3 4 සෙමි ටෝන් 7 8 සෙමි ටෝන් අනිත් ඒවා ටෝන්ස් වලින්. එතකොට හැම ස්කේල් එකක්ම නෝට්ස් 12ක් තියෙනවා. හරියට ඩික්ෂනරිය වගේ නෝට්ස් 12ක් තියෙනවා. නෝට්ස් 12ටම මේජර් ස්කේල්ස් 12ක් වෙනවා. තව ස්කේල් තියෙනවා මම කිව්වේ. ඔගේ මේජර් ස්කේල් 12ක් වෙනවා. අපි ඒ 12ම කරා. 12ම කොහමද මේ 6th එකෙන් 5th එකෙන් ප්ලේ කරන්නේ ඔක්ටේව්ස් දෙකක් කොහොමද ප්ලේ කරන්නේ එක ඔක්ටේව් එකක් කොහොමද ප්ලේ කරන්නේ කියලා අපිට තියෙනවා තව වැදගත් පාඩමක් මේ ස්කේල් තුල ඉගෙන ගන්න හැම ස්කේල් එකකටම අපි නම්බර් එකක් දෙනවානේ 1 2 3 4 5 6 7 8 1 2 3 4 5 6 7 ඒ කියන්නේ C major ගත්තොත් 1 C 8 C එතකොට C D E F G A B කියනකොට නම්බර්ස් තියෙනවා D major ගත්තොත් D E F sharp G A B C sharp D ඔය වගේ ගන්නවනේ දැන් ස්කේල් ලියාගත්තොත් අපිට එන නෝට්ස් කියන්න පුළුවන් නම්බර්ස් ටික කියන්න පුළුවන් මෙන්න මේ නම්බර්ස් වලට වෙස්ටර්න් මියුසික් වල දෙනවා ටෙක්නිකල් නේම්ස් කියලා ටෙක්නිකල් නේම්ස් කියන්නේ ඕනම ස්කේල් එක තියෙන පළවෙනි නම්බරේට කියන්නේ ටොනික් මතක තියාගන්න ඕන නම් හොඳයි ලියාගත්තත් කමක් නැහැ ටොනික්
එතකොට ඒකේ දෙවනිය ඕනම ස්කේල් එක දැන් C එකේ ටොනික් කියලා C නෝට් එක. එතකොට D නම් D එකේ ටොනික් නෝට් එක තමයි D. එතකොට දෙවනිය සුපර් ටොනික්. ද ඉමේජ් එක නම් ඉමේජ් ටොනික් ඒකේ සුපර් ටොනික් එක F sharp එක. ඒ වගේ තුන්වෙනියට කියනවා මීඩියම්. මීඩියම්. ටොනික්, සුපර් ටොනික්, මීඩියම්. හතරවෙනිය කියනවා සබ් ඩොමිනන්ට්. අතරවෙනියා සබ් ඩොමිනන්ට්. C major එකේ සබ් ඩොමිනන්ට් නම් එක F note එක. ටොනික් C, සුපර් ටොනික් D, මීඩියම් E, F එක තමයි සබ් ඩොමිනන්ට්. එතකොට පස්වෙනි note එකට කියනවා ඩොමිනන්ට්. මෙලම ඩොමිනන්ට් කියන්නේ පස්වෙනිය. ඕනම ස්කේල් එක. අපි ගත්තොත් A major, A ටොනික්, B සුපර් ටොනික්, C sharp, medium, D subdominant, E note එකේ ඉන්නේ dominant. එතකොට 6 වෙනියා ඕනම ස්කේල් එක 6 වෙනියා sub medium. medium කියන්නේ අපි third එකට 6 වෙනියා කියන්නේ sub medium. තව දෙකක් තියෙනවා. අනිත් එක තමයි leading note එක. අපි ඉවර වෙන්නේ octave note එකට යන්නේ ඉවර වෙන එකට කියනවා leading note. දැන් C major කියන leading note එක B එක. මොකද ඊළඟ එකට කියනවා අපටොනික් නැත්නම් ඔක්ටේව් නෝට් එක. තනන්නේ පළවෙනි එක ටොනික් ඔක්ටේව් නෝට් එක තමයි අපටොනික් එක. එතකොට දැන් අපිට ලේසි ඕනම ස්කේල් එක අර මං කිව්වේ මේ මීඩියම් දෙන්නේ තර්ඩ් එක. ටොනික් කියන්නේ ෆස්ට් එක. පහ ඩොමිනන්ට් නේ. මෙන්න මේ තුනේ සංකලනය තමයි කෝඩ් එකක් කියන්නේ. ඇත්තටම මෙතන තියෙන්නේ 3යි. 3ට කියනවා ට්‍රයඩ් එකක් කියලා. මේක මේජර් ට්‍රයඩ් එකක්. මේ ට්‍රයඩ් එක කෝඩ් එකක් හැටියට ගන්න පුළුවන්. මොකද කෝඩ් එකක් කියන්නේ සාමාන්‍යයෙන් මේ තියෙන සිංගල් නෝට් එකක්. ඕනම තැනක මේ තියෙන නෝට් එක සිංගල් නෝට් එකක්. කෝඩ් එකක් කියන්නේ ඒ නෝට් එකට වැඩි ප්‍රමාණයක් තමයි කෝඩ් එක. ඒ කියන්නේ අපි මේ දෙක ගැමුණා එතන කෝඩ් එකක්. කෝඩ් එකට නමක් ඇති. ඒක කොන් කෝඩ් ඩිස්කෝඩ් කියලා අපිට බෙදා ගන්න පුළුවන්. මේ දෙකක් කෝඩ් එකක්. මේ 6 වගේ වත් කෝඩ් එකක්. නෝස් 12ම එකපාර ගහන්න පුළුවන් නම් ඒකත් කෝඩ් එකක්. නමුත් අපි කියන මේජර් කෝඩ් එක හැදෙන්නේ අර මං කිව්වේ ස්කේල් එක ටෙක්නිකල් නේම්ස් 8ක් තියෙනවා. ඒක මතක තියාගත්තොත් ටොනික් එකයි මීඩියම් එකයි ඩොමිනන්ට් එකයි. ඇත්තම කියනවා නම් ස්කේල් එක පළවෙනියා, තුන්වෙනියා, පස්වෙනියා. මෙහෙම පහ බෙදුවොත් පළවෙනියා තුන්වෙනියා පස්වෙනියා ටොනික් සුප්ටොනික් නෙවෙයි මීඩියම් සබ්ඩොනික් සබ්ඩොමිනන් නෙවෙයි ඩොමිනන් ටොනික් මීඩියම් ඩොමිනන් 1 3 5 එහෙම ගත්තොත් අපි මුලින් ස්කේල් එකක් කරානේ තනි ස්ට්‍රින්ග් එකේ මෙහෙම 1 2 1 2 3 එතකොට ඊ මේජර් එකේ ටොනික් සුප්ටොනික් මීඩියම් ඉමේජ් එකට එන්නේ දෙවෙනි නෝට් එක G sharp එක. ට්‍රයඩ් එක හැදෙන්න, කෝඩ් එක හැදෙන්න. එතකොට ඊළඟ එක ඩොමිනන්ට් නම් මීඩියම්. එතකොට සබ් ඩොමිනන්ට් ඩොමිනන්ට්. එතකොට E G sharp B කියන නෝට් තමයි එන්නේ. හොඳට බලන්න ආව. එතකොට අපි ගමු තම ලේසිම ස්කේල් එක. අපි ගමු දැන් අපි මෙහෙම යන්න ඕනේ. අපි ප්‍රැක්ටිස් කරානේ G major මෙතනින්. G A B C D E F sharp G 1 2 3 4 5 6 7 8 හැදින් නැත්නම් 1 2 3 4 5 E 6 F sharp 7 8 එතකොට මේකේ අර මං කිව්ව ට්‍රයඩ් එක හැදෙන්නේ ඒක ටොනික් මීඩියම් ඩොමිනන්ට් 1 3 5 මේකේ G එකේ 1 2 B 1 3 මෙයා තමයි මීඩියම්. එතකොට 3 4 ආවි C නෝට් එක 5 D එක. එතකොට G major එකේ G B D කියන්නේ ටොනික් මීඩියම් ඩොමිනන්ට් 1 3 5 මේ තමයි major ට්‍රයඩ් එක නැත්නම් major කෝඩ් එක. මේක ස්කේල්ස් 12 අපි දන්නවනම් ස්කේල්ස් 12යි ඒ නම්බර්ස් වලට බෙදාගත්තා නම් කටපාඩමින් කියන්න පුළුවන් ඕනම මේජර් ට්‍රයඩ් එක මේජර් කෝඩ් එකක් කියන්න පුළුවන්. හැබැයි මෙතනදී
අපි මේ එකම ඉගෙන ගන්න ඕනේ මයිනර්. මයිනර් කියන්නේ මේජර් එකේ හරියට මේල් ඇන්ඩ් ෆීමේල් වගේ මයිනර් ඕනම මේජර් එකකට මයිනර් කෝඩ් එකක් ඉන්නවා. ඒක ඉනින් ස්කේල් එකෙන් නමුත් අපි මයිනර් ස්කේල්ස් කරේ නැහැ. ඒ නමුත් අපිට ලේසි අපි තර්ඩ් එක තියෙනවානේ. මීඩියම් මීඩියම් එක සෙමි ටෝන් එකක් ඩවුන් කරන්න ඕනේ. දැන් අපි අපිට දැන් G major triad එක ආවයි G B D. එතකොට මේකේ මං කියවනේ මීඩියම් කියන්නේ අපි දෙවෙනියට අල්ලපු නෝට් එක ඒක ස්කේල් එකේ තුන්වෙනියා. තුන්වෙනියා සෙමි ටෝන් එකක් ෆ්ලැට් කරනවා කියන්නේ එයා යනවා මෙතෙන්ට. එතකොට B එක ෆ්ලැට් වෙනවා. එහෙමනම් G major triad එක මයිනර් වෙන්නේ G B flat D. මොකද ඩොමිනන්ට් එක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මේක තව ලේසි ක්‍රමයක් තියෙනවා. දැන් අපි හිතමු E major දැන් අපිට තියෙන උඩම තියෙන නෝට් එක E. E වල අපිට ආවේ 1 මීඩියම් ආවේ G sharp ඩොමිනන්ට් ආවේ B. E G sharp B. දැන් මේකේ මයිනර් නම් ඕලන් දන්නවා මීඩියම් එක තර්ඩ් එක semi tone එකකින් flat වෙන්න ඕනේ. E first tonic G sharp medium third එක B dominant fifth එක scale එක යා. දැන් මතකද අපි මුලින්ම පාඩමේ අපේ dictionary එක semi tones 12ක් නේ තියෙන්නේ. අපි දන්න විදිහට semi tones 12ක් තියෙනවා chromatic ස්කේල් එකේ. එහෙම නැත්නම් සම්පූර්ණ නෝට්ස් ගන්න. එතකොට semi tones කියන්නේ අපි දන්නවා දැන් E මෙතන ඉලා මේ හැම ෆ්‍රෙට් එකක්ම පව කරගෙන ඇවිල්ලා අර 12 වෙනියට ආපුවාම නෝට්ස් කිවරයි. ආපහු 13 වෙනියට හම්බෙන්නේ පටන් ගත්ත නෝට් එක E එක. දැන් ඒ ස්කේල් එකක් අපි හොයාගත්ත නෝට්ස් අටක් ඔක්ටේව් එකකට බෙදලා ස්කේල් එක ගණන් දන්නවා. එතකොට දැන් අපි දැන් මෙතන අපි ඒ ස්කේල් එකේ ටෙක්නිකල් නේම්ස් ටික අපි දන්නවා. ටොනික් සුපර් ටොනික් මීඩියම් විදියට. එතකොට ට්‍රයඩ් එකක් හැදෙන්න ටොනික් එකයි මීඩියම් එකයි ඩොමිනන්ට් එකයි. දැන් මෙතන E වලදී E ට්‍රයඩ් එක E major ට්‍රයඩ් එක හැදෙන්න මේ කියන ස්කේල් එකේ 1 2 3 මේක මීඩියම්. එතකොට ඩොමිනන්ට් එක B එක. මං කියවනේ මයිනර් මූඩ් එකට හැදෙනකොට මයිනර් මූඩ් එකට ටර්න් වෙනකොට මේ මීඩියම් එක සෙමි ටෝන් එකකින් ෆ්ලැට් වෙනවා කියලා. හරි. දැන් බලමු අර අපි කලින් ඉගෙන ගත්ත විදියට මේක සෙමි ටෝන් වලින් කවුන්ට් කරද්දී කොහොමද එන්නේ? G sharp එකනේ අපිට මේජර් වෙනවනම් අපි බලමු මෙතන ඉඳලා 1 2 3 4 5. අපි සවුන්ඩ්ස් වශයෙන් අපි පළවෙනි හඬ එක හැටියට ගන්නවා. දෙවෙනි එක, තුන්වෙනි එක, හතරවෙනි එක, පස්වෙනි එක. G sharp එක count වෙන්නේ පස්වෙනි sound එකට, note එකට. එතකොට ඇත්තටම මේ පස්වෙනි එක medium එක semi tone එකකින් down වෙනවා කියන්නේ අපි semi tone wise આવොත් හතරවෙනියට එන්නේ අර මං කිව්වේ flat pitch medium එක. dominant එක නැත්නම් පස්වෙනි note එක ට්‍රයඩ් එකේ තුන්වෙනි නෝට් එක ඒ ආකාරයෙන්ම තියෙනවා. නිතරම එතකොට semi tone වශයෙන් ගත්තොත් 158 count කරොත් 1 5 8 count කරොත් major triad එකක් හැදෙනවා. major chord එකක්. එතකොට අපිට මැද තියෙන පස්වෙනි නෝට් එක හතරවෙනි එකට ෆ්ලැට් කරොත් හතරවෙනි හැටියට ගත්තොත් ඒක minor triad එකක් වෙනවා. දැන් අපිට උදාහරණයක් ඇට මේ G වලදී ආවේ මේජර් නම් අපි G sharp වෙනවා, මයිනර් නම් නෝට් එක ෆ්ලැට් වෙනවා කියන්නේ G වෙනවා. ඒ කියන්නේ E G B E G B. දැන් ඕගොල්ලන් දන්නවා මෙතන දැන් ඒ ට්‍රයඩ් එක ගන්න ඒ නෝට්ස් තුන ආපුවාම එතකොට අපි මේ පළවෙනි string එකේ තියෙන්නේ E නෝට් එක. එතකොට මේ දෙවෙනි string එකේ B එක, තුන්වෙනි එක G එක. මෙතනම E කියන E G B කියන නෝට්ස් තුන තියෙනවා. එහෙනම් මේ තියෙන්නේ ඊ මයිනර් කෝඩ් එක. දැන් මට මේක ගහලා මේ ප්ලේ කරලා මගේ සින්දුව කියන්න පුළුවන්. දුර කඳු යාය මටයි. එමුණට අපි මෙහෙම ප්ලේ කරන්නේ නැහැ නේද ගිටාරේ.
මෙහෙම ප්ලේ කරන්නේ නැහැ. නමුත් අපිට මෙතන strings 6ක් තියෙනවා. අපිට හඬවල් 6ක් මේකෙ එන්න පුළුවන්. හැම වෙලාවෙම music එකක් අපි අහනකොට වුණත් කොටස් 3කින් තමයි අපි අහන්නේ. ඒ කියන්නේ මුල, කියන්නේ බේස් පැත්ත. අනිත් එක තමයි මැද. අනිත් එක තමයි ආග. මේ පැත්තෙන් ගත්තත් මේට බේස් මිඩ් හයි. දන්නවනේ අපි සෙටප් එකේ වුණත් බේස් මිඩ් හයි කියන තුන බැලන්ස් කරලා තමයි අහන්නේ. එතකොට අපි මෙතනින් විතරක් ගහනකොට එතන අපිට ඇහෙන්නේ අර හයි පැත්ත විතරයි. අපි කම්බයින් කරගන්නවා තව නෝට්ස්. ඒ අපිට ඒ ට්‍රයඩ් එකට අදාළ නෝට්ස් තියෙනවා. E මයිනර් නම් අපිට ආවේ E G B කියන නෝට්ස් තුන. තව අපි වැඩි කරගන්නවා ඒකේ තියෙන ස්ට්‍රෙන්ත් එක. තව බේස් E එකක්. එහෙම නැත්නම් තව B එකක්. තව G එකක්. ওই නෝට්ස් තුන වැඩි කරගත්තොත් තව සවුන්ඩ් එක ලස්සන වෙනවා. එතකොට ඒකේ කම්බිනේෂන් එක ලස්සනයි. බේස් තියෙනවා, මිඩ් එක තියෙනවා, ට්‍රිබල් එක තියෙනවා. එතකොට ලස්සනයි. එතකොට මේ තුන විතරක් නෙමෙයි. අපි බලනවා මේකේ EGB තව මොනව කොහෙද නෝට්ස් තියෙන්නේ කියලා. ඇත්තම මේක ඕගොල්ලන් දන්නවා E B G. එතකොට මෙතනම තියෙනවා තුනක්. උඩම තියෙනවා බේස් එකක්. තව දෙකක් ස්ටෑන්ඩ් බයි තියෙනවා. ඒවා EGB කියන නෝට්ස් වලට අදාළ නැහැ. මොනවද? මේක D, මේක A. අන්න එතකොට අපි දන්නවා අපේ අපි දන්නවා ස්ටෙප් බයි ස්ටෙප් යනකොට සෙමි ටෝන්ස් යනකොට අපිට නෝට්ස් හම්බ වෙනවා. දැන් අපි D එකේ පළවෙනියට ගිහින් බලනවා. ඒක D sharp වෙනවා. ఫోర్త్ స్ట్రింగ్ එකේ D sharp වෙනවා. තව సెమీ టోన్ එකක් ඉදිරියට යනවා. අනේ එතන තියෙනවා E note එකක්. එතකොට අපිට E වලින් තුනක් තියෙනවා දැන්. high එකයි, mid එකයි, bass එකයි. දැන් මෙයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ හතරවෙනි స్ట్రింగ్ එක දෙවෙනි ෆ්‍රෙට් එකෙන් ඇල්ලුවොත් එතන තියෙනවා E note එකක් තව. දැන් ඉන්නවා එක්කෙනෙක් තව ඒ කෝඩ් එකට, ඒ ට්‍රයඩ් එකට අදාළ නැති. එයා තමයි 5th එකේ ඉන්න ඒ එකේනම්. මොකද අපිට ආවේ නෝට්ස් තුන EGB නේ. දැන් අපි හොයාගත්තා මෙතන E එක. මෙයාගෙත් හොයාගන්නවා ඒ තුන් දෙනාට අදාළ කවුරු හරි ළඟම ඉන්නවද කියලා. බලනවා A එකේ පළවෙනි ෆ්‍රෙට් එකට ගියාම A sharp, දෙවෙනි එකට ගියාම B. දැන් ඒතොර අපි දන්නවා මේ දෙවෙනි ෆ්‍රෙට් එකේ පස්වෙනි string එකේ දෙවෙනි ෆ්‍රෙට් එකේ ඉන්නවා B එකනේ. EGB අපිට අවශ්‍යයි. හතරවෙනි string එකේ ඉන්නවා E එකනේ දෙවෙනි ෆ්‍රෙට් එකේ. මේ දෙන්න play කරනවා. ඕලන් දැකලා ඇති මෙන්න මේ ආකාරයෙන් E minor කියලා කෝඩ් එක ඕන තැනක ප්ලේ කරනවා. ඕලන්න පුළුවන් මෙන්න මේ ආකාරයෙන් ප්ලේ කරන්න. කොහොම ඇල්ලුවත් මොන ෆින්ගරින් පාවිච්චි කරත් මේකේ හඬ එන්නේ E minor. මොකද අපිට අවශ්‍ය නෝට්ස් තුන තමයි එන්නේ අර කම්බිනේෂන් එකක් ඇතුව බේස්, මිඩ්, හයි ඇතුව. හයි නෝට්ස් ඇතුව. හැබැයි මං කිව්වා මගේ මං උගන්නන ක්‍රමයේ හැටියට ඕගොල්ලෝ පුරුදු විය යුතුයි. මේක බෙනිෆිට් එකක් තියෙනවා, ලොකු වාසියක් තියෙනවා. මම කියන්නේ මේ 3 සහ 4 යන ඇඟිලි දෙකෙන් පුහුණුවන්න පුළුවන් තරම් ප්‍රැක්ටිස් වෙන්න. මේකේ වාසිය මම කියලා දෙන්නම්. මොකද්ද වාසිය? 4 වෙනි string එකට 4 වෙනි finger එක තියන්න මේ ආකාරයෙන්. 5 වෙනි එකට තුන්වෙනි finger එක තියන්න. දැන් මේ දෙක නිදහස් free. මේ තමයි E minor triad එක නැත්නම් E minor chord එක. එතකොට අපිට minor chord එක නෙමෙයි major එකේ මොකද උනේ? medium එක නැත්නම් හතරවෙනිය sharp වෙනවා semi tone එකකින්. මොකද 1 5 8 වෙනවා major එකේ. මතකයිනේ? එහෙමනම් එතනදී අපිට ආවි G sharp එකක්. G එක වෙනකොට G sharp එකක්. 4 5 වෙනවා. ඕගොල්ලන් දන්නවා මේ 3rd string එක open G එකක්. එක semi tone එකක් ඉස්සරහට આવොත් ඒක automatically G sharp වෙනවා. දැන් අපි මේ දෙක අල්ලගෙන හිටියේ 4 3. මේ ආකාරයෙන් minor mode එකට. දැන් අපි second finger එකෙන් G sharp එක මේම අල්ලපුවාම මේක වෙනද වෙනස major chord එක, major triad එක. මේ තමයි E major. මේක minor වෙනකොට අපි දෙවෙනි finger එක release කරනවා. ඒකේ මොනවත් අල්ලන්නේ නැහැ. එතකොට G එක open වෙලා E G B වෙනවා. ඒක G sharp කරොත් E major වෙනවා. right.
මං කිව්වනේ මේකේ වාසියක් තියනවා කියලා. මං කිව්වනේ මේ ආකාරයෙන් මගේ පාඩමේ හැටියට පුරුදු වුණොත් අවාසී කියන එක මං කිව්වා. මගේ පාඩමේ හැටියට මේ ඇඟිලි දෙකෙන් මේජ් එක මෙහෙම මයින් එක මෙහෙම ප්ලේ කරන එක වාසිය මං දැන් කියලා දෙනවා. එතකොට දැන් ගිටාර් කෝඩ්ස් ගොඩක් තියෙනවා. ගොඩක් තියෙන්න පුළුවන්. ඕන කෙනෙකුට කෝඩ්ස් හදන්නත් පුළුවන්. නෝට්ස් 12 ඇතුලේ. දැන් මෙතනදී මම මේ කියලා දෙන්නේ පැටර්න් එකක්. මේ තමයි මං කියලා දෙන පළවෙනි පැටර්න් එක. ඇත්ත වශයෙන්ම ඔයගොල්ලන්ට පැටර්න්ස් තුනයි ඉගෙන ගන්න තියෙන්නේ. මේ පැටර්න්ස් තුනේ මූඩ්ස් දෙකක් තියෙනවා එකකට. එකකට එක මූඩ් දෙක ගන්න තියෙනවා. මොකද්ද මූඩ් එක? මේ තමයි මයින මූඩ් එක. මුලින්ම ඉගෙන ගන්න. මේ තමයි මේජර් මූඩ් එක. එතකොට මේ ෆස්ට් පැටර්න් එකේ මේජර් මූඩ් මයින මූඩ්. එතකොට අපි ඉගෙන ගත්තනේ අර සෙමි ටෝන් එකක් ඉස්සරහට යන්න යන්න මොකද වෙන්නේ? නෝට් එක වෙනස් වෙනවා, ෂාප් වෙනවා, තව අලුත් නෝට් එක නම අඳුර ගන්නවා. E F F sharp G G sharp වගේ. දැන් අපි ඉන්නේ E major එකේ. මං කියන්නේ මෙන්න මේ ඇඟිලි තුනෙන් අල්ලන්න කියලා. අල්ලපුවාම දැන් අපි දන්නවා අපිට තප්පරයක් යන්නේ නැහැ. විනාඩියකින් අපිට තප්පරයක් යන්නේ නැහැ. මේක හරියටම හිතුවොත් කෝඩ්ස් 12ම major කෝඩ්ස් 12ම minor කෝඩ්ස් 12ම මෙතනම අපි ඉගෙන ගත්තා. මොකද මේ පැටර්න් එක අපිට පුළුවන් සෙමි ටෝන් එකකින් ඉස්සරහට ගෙනියන්න. සෙමි ටෝන් එකක් ඉස්සරහට ගෙනියනවා කියන්නේ මේ ඇඟිල්ල රිලීස් කරලා තිබ්බේ ෆ්‍රී හිටියේ. ඒ වගේම මේ නෝට්ස් තුන අපි අල්ල ගන්නකොට මෙන්න මේ ෆස්ට් එක, සෙකන්ඩ් එකයි, සික්ස් එකයි ඕපන් තිබ්බා. දැන් ඒගොල්ලන් ඕපන්. හැබැයි ඒගොල්ලන් එහෙමම ඉඳිද්දි අනිත් තුන් දෙනා සෙමි ටෝන් එකකින් ඉස්සරහට ගියා. E එකේ ඉඳලා සෙමි ටෝන් එකක් ඉස්සරහට යනවා කියන්නේ අපිට හම්බෙන්නේ F එක. හැබැයි අපිට තාම හම්බුන්නේ නැහැ. මොකද අර ඉතුරු තුන් දෙනා තාම ඉන්නේ E එකේ. අන්න ඒ වෙලාවේ අපි කරන්නේ ඒ තුන් දෙනාත් සෙමි ටෝන් එකකින් ඉස්සරහට ගේනවා. මෙන්න මේ ආකාරයෙන් ගේනවා. ගේනවා කියන්නේ මෙතනින් අල්ලනවා. සමහරවිට මේක බා කෝඩ් එකක්. මේක අල්ලන්න බැරි අය උඩ එක ප්ලේ කරන්නේ නැතුව මෙන්න මේ ඇඟිල්ලෙන් මෙන්න මේ දෙන්නම ෆස්ට් එකයි සෙකන්ඩ් එකයි මේ ආකාරයෙන් තද කරලා අල්ලපුවාම දැන් ඊටා එකේ මම අල්ලගෙන ඉන්නේ. දැක්කද මං කියවනේ මුලින් ඉඳලා මේ තම්බෙක තමයි මේගොල්ලෝ තද කරන්න පුෂ් එක දෙනවා. එතකොට මම F major කෝඩ් එක දැන් ඇල්ලුවා. මතකද මං ආපහු බැක් ගියොත් F ඉඳලා ආපහු යනවා කියන්නේ E වෙනවනේ. බැරි වෙලාවත් මම මෙන්න මේ විදිහට අල්ලගෙන හිටියොත් මට එන්න බෑ. මොකද මං ආපහු මේ ඇඟිලි උස්සලාම තියන්න ඕනේ මෙතන. දැන් මට පුළුවන් ඒ තියෙන ආච්චුම ඒ තියෙන બ્લોක් එකම ඒ තියෙන පැටර්න් එකම යූස් කරලා මෙතෙන්ට එනකොට F වුණා නම් මෙතන ඉඳලා මේ පැටර්න් එක යන්නේ උලන් දන්නවා. මෙයා F වුණා නම් ඊළඟ ස්ටෙප් එක F ඉඳලා සෙමි ටෝන් එකක් ඉස්සරහට ගියාම F sharp වෙනවා. දැන් උල F sharp කෝඩ් එක ඉගෙන ගත්තා. ඒකට වෙනම යන්න ඕනේ. F sharp එක තව ඉස්සරහට සෙමි ටෝන් එකක් ගියොත් G වෙනවා. ඒ બ્લોක් එකමයි ඒ පැටර්න් එකමයි. G sharp වෙනවා. තව ඉස්සරහට සෙමි ටෝන් එකක් ගියොත් A වෙනවා. එකම පැටර්න් එක A sharp වෙනවා, B වෙනවා, C වෙනවා, C sharp වෙනවා, D වෙනවා. එහෙම යන්න පුළුවන්. මේ ගිටාර් එකේ මට යන්න පුළුවන්. නමුත් මේකේ මම පෙන්නන්න ඕගලන් හිතා ගන්න පුළුවන්. එහෙම යන්න පුළුවන්. අපි ආපහු එනවා දැන් ඔය එහෙම ඇවිල්ලා මෙන්න C එකට එනවා. අපි C එකට අපිට එතකොට ආපහු B එකට යනවා. මෙන්න මෙහෙම යද්දි අපි කියන්නේ ආපසු යද්දි ෆ්ලැට් වෙනවා කියලා. B එක B ෆ්ලැට්, A A ෆ්ලැට්, G G ෆ්ලැට්, F E මයින මූඩ් එකක් ඒ ආකාරයෙන්ම යනවා. මයින මූඩ් එක කොහමද යන්නේ? සෙකන්ඩ් ෆින්ගර් එක උස්සනවානේ. එතකොට EGB. G sharp B නෙමෙයි. මේක යද්දී මේ විදියම මේ දෙන්න ගියාම මේ තුන් දෙනාම දැන් ෆ්‍රී නේ ඉන්නේ. ඒගොල්ලොත් එන්න ඕනේ අර ගොල්ලන් එක්ක. ඒගොල්ලන් ගියා F එකට. එහෙනම් මේගොල්ලන් ඉන්නේ තාම E එකේ. ඒගොල්ලත් F එකට යනවා. සෙමි ටෝන් එකක් යනවා කියන්නේ ෆස්ට් ෆ්‍රෙට් එක මේ තුනම තද කරලා අල්ල ගන්නවා. මේක වාසියක් ගන්නවා. මේ සෙකන්ඩ් ෆින්ගර් එකෙන් මේ ෆස්ට් ෆින්ගර් එක වම් උඩින් දිලා තද කරනවා. දැන් මේ පුළුවන් නම් දැන් මේ E එකයි මේ E එකයි පැරලල් නිසා දැන් මෙතන F එකක් ගහ වෙලා තිනවා. ඔයගොල්ලන් දන්නවා මම උඩත් ඇල්ලුවොත් F එකක්. එතකොට මේක බා කෝඩ් එක. අනේ එතකොට අපිට මේ 6ම ප්ලේ කරන්න පුළුවන්. දැන් මේ ආකාරයෙන් මේ අල්ලන F මයින් එක මෙතෙන්ට ගෙනාවොත් F sharp
G minor, G sharp minor, A minor. මේක major කරනවා නම් මේ second finger එක අර උඩ එකේ G sharp එක තිබ්බා වගේ මේ දෙක මැද අතරේ තියෙනවා. දැන් A major. A minor. ඒ වගේම මේක මෙතෙන් ගියොත් A flat, මෙතෙන් ගියොත් G, ඕන G minor, G major. මෙතෙන් ගියොත් F sharp, දෙවෙනි fret එකේ F sharp එක, first fret එකේ F එක අම්මුණා. Open ගියාම E එක අම්මුණා. මතකද? පස්සෙන් ෆෙට් එකට ආපුවාම මයිනර් මූඩ් එකේ හිටියොත් A මයිනර් මේජර් කරොත් මේජර් දැන් බලන්න මේකේ තියෙන කම්බිනේෂන් එක A මයිනර් තර්ඩ් ෆෙට් එකේදී G වෙනවා ඒක මේජර් කරනවා G මේජර් ෆස්ට් ෆෙට් එකේදී F වෙනවා ඒක මේජර් මූඩ් එක ගන්නවා F මේජර් ඕපන් පටන් ගන්න කොට ගල්නවා E මේජර් එතකොට අපි මේජර්ස් තුනක් ඇල්ලුවා මෙන්න මේ මයිනර් එකත් එක දැන් බලන්න ලස්සන මේ ආචාර්ය සනන්දන් ශ්‍රීගි සායම මැතිණියගි ගීතයක් අහලා තිනවා මේ කෝඩ්ස් ටික ප්ලේ කරලා සිං කරන්න බලමු සීතර වසන්තේ පාට දුකයන් फर्स्ट फ्रेट के प्राक्टिस करना उदाहरण की कम दूरना इतना मेतन कोर्स दुलाह मेजर कोर्स दुलाह माइन कोर्स विसी हाथ मेजर माइन ही करना ये पालवे नहीं पैटर्न की अब ईलंग पैटर्न सुन रही ईलंग पाड़े में दिया ना मे कौन दर प्रैक्टिस करना मांगे तो वहाँ पाड़ना तेरे नैतिक है ला स्टोरी